Hello? ஆமாம் பலான சுட்டாக்கு என்ன படையலாம் பலான சுட்டே சுப தோச காதரணி மகே ஆலுவனே மகே ஒரிஜினல் பேஜ் எங்க என்ன விதியாக்கு லைவ் எக ஏகட் மகே ரிப்போர்ட் கால தீனவா ඒගන මං අලුතෙන් කවුට් එකක් හදාගෙන මං ඒක හරහම යාවේ විශේෂ පණිවිඩයක් කියන්න කලින් කිව්ව පණිවිඩය තමයි ඩිවයින් හරි දෙවෙනි හරි කියලා පේජ් එකකින් දුර්වල මිනිස්සෙක්ගේ දුර්වල පේජ් එකකින් දුර්වල ක්‍රියාවක් කරලා තියෙනවා මං කලින් කිව්වා වගේම මගේ ඇත්ත එක ෆොටෝ එකක් තියෙන මගේ කලින් ගෑනළමයත් එක්ක මං දුක සැප බෙදාගන්න ෆොටෝ තියෙන එතන මම සිප වැළඳගත්ත ෆොටෝ එකක් තියෙනවා මගේ කලින් ගෑනළම ඇත්ත මම ආදරය කරපු ගෑනළම ඇත්ත එක්ක ඒකයි තව එඩික් ෆොටෝ ගොඩක් එතන දාගෙන තියෙන එඩික් ෆොටෝ ගොඩක් අරගෙන ඒකට පාරේ මගේ හම්බෙන සහෝදර නංගිලා මල්ලිලාගේ නංගිලාගේ මං සහෝදර නංගිලාගේ අක්කලාගේ මම ගන්න සෙල්ෆීස් ඒ ටිකත් අරගෙන තියෙනවා අරගෙන මේ ඒ ඩිවයින් හරි දෙවිනි හරි කියන පේජ් එකෙන් මොනවාද පබ්ලික් පෝස්ට් එකක් දාලා තියෙනවා දුර්වල වැඩක් ඉතින් ප්‍රියාන් මැනික් ටෝව කරා කියලා වැඩක් වෙන්නේ නැහැ මොකද ප්‍රියාන් මැනික් ශක්තිමත් ගමනක් නැවිලා තින්නේ ඔය දෙවිනි කියන කෙනා කවුද දන්නේ නැහැ මම ඒක දාලා තියෙන කෙනාගේ ඔය තරහකාරයෝ තමයි ඔය කරන්නේ ඉතින් ඉරිසියාකාරයෝ ඉරිසියා දුර්වල මිනිස්සු කරන වැඩනේ ඉතින් මට උමනාවනේ යන්න එක කියන්න මගේ ආදරණීය යාළුවන්ට මම මේ යන්නේ දැන් උත්සවයකට ගිනි ගත් තේනේ මියුසිකල් ෂෝ එකක් තියෙන මට ප්‍රධාන ආරාධිත අමුත්‍යරියට සහභාගී වෙන්න අද සිං කරන්නත් තියෙනවා ඒක ඒකයි හෙට තියෙන වෙඩින් දෙයක් අස්සම් කරන්න පානදුරේ අනිද්දතව වෙඩින් එක අස්සම් කරන්න ඒ දෙකටම එන්න තියෙනවා මේ දිකටම කාර්ය බහුලයි ඕවා දරාගෙන බලාගෙන ඉන්න බැරි ඔය අදම මෝඩ මිනිස්සු කරන වැඩ ඉතින් ඔච්චර හිතනවද නෑ මම විශේෂයෙන්ම කියන්න ඕනේ දෙවිනි හරි ඩිවයින් හරි කියන පේජ් එක කරන ඒ මනුස්සයට මම ඔය ෆොටෝස් දාන්න උමුණා නැහැ හරියට හැඟීම් දෙනීම් දැනෙන ෆොටෝ එකක් ඉල්ලුණා හැඟීම් බර ෆොටෝ එකක් ඉල්ලුවා මම එවනවා ඔයාලට රිච් එක වැඩි කරගන්න නම් ඕන එහෙම නැත්තම් පබ්ලික් කරගන්න නම් පේජ් එක ඕන මම හරහා එක කරගත්තා නම් මට සතුටුයි ඒක මොකද ඒක මට පිනක් සිද්ධ වෙනවා ඔයාලට රිච් එක වැඩි වුණාම කීයක් හරි ලැබෙනවනේ ඒකෙන් ඔයාලා කීයක් හරි බත් ටිකක් හරි ගන්න පුළුවන් ඒ පින මට ලැබෙනවා ඒක හින්දා ඒ පිනත් මට ලැබෙවි අනිත් කාරණාව කියන්න ඕන ඒ ඩිවයින් හරි දෙවෙනි හරි පේජ් එක කරන ඇඩ්මින්ට හරි ඕනට හරි කියන්න ඕන මං මගේ ගෑනළමයත් එක්ක මං ආදරය කරන කාලෙදි මගේ ළමයත් ගෑනළමයත් එක්ක මං සිප වෙනද ගන්න නැත්තම් මම ඔබතුමාගේ හරි ඔබතු පේජ් එක කරන පිරිමි කෙනෙක් නම් ඔබතුමාගේ මම මෑණියන් එක්ක සිප වෙනද ගන්නද එහෙම නැත්නම් ඔබතුමාගේ බිරිඳත් එක්ක එහෙම නැත්නම් ඔබතුමාගේ ගෑනළමයත් එක්ක මං ඒව කරන්නද උමනා නම් ඒක කරන්නම් පුළුවන් ඒ ගැටලුවක් නැහැ මේ ඕක කරන්නේ ගෑලමෙක් නම් ඒ පේජ් එක කරන්නේ ඔබ ඇත්තටම කාන්තා සංහතියටත් අපහාසයක් ඒ කරන්නේ ඒක බාල වැඩක් ඒක ඩිවයින් කරන පේජ් එක කරපු කෙනාට මම කියනවා ඔයිට වැඩි හොඳයි පාරේ හිඟා කන්න ඊට වැඩි ඒක නම්බුයි කෙනෙක්ගේ චරිත ඝාතනය කරන උත්සාහ කිරීමත් පවක් මගේ චරිත ඝාතනය කරන්න බෑ කිසිම කෙනෙකුට මොකද මම වැරදි කරන්නේ නැහැ දෙකයි පහයි බාල වැඩ කරන්නේ ඔය වගේ ලිංගික විදියට ජරා විදියට මත හැසිරෙන උමනාවක් නෑ මම හරි ගමනක් ඇවිල්ලා තියෙන හින්දා මගේ චරිත ඝාතනය කරන්න බෑ කිසිම කෙනෙකුට නමුත් උත්සාහ කිරීමත් ඇවිල්ලා එක්තරා බාල ක්‍රියාවක් ඒ ඩිවයින් ගැන පේජ් එක කරපු කෙනාට අදම මිනිස්සයට මම කියනවා ඔයිට වැඩිය හොඳයි මේ පාර හිඟා කන්න කියලා මට කිව්වනම් මම රස්සාවක් දෙනවා මගේ ළඟ හොඳ රස්සාවක් දෙනවා එහෙම නැත්නම් මම හොඳ කම්පැනි කරේ ගවමට රස්සාවක් දෙනවා ඔයාලට සල්ලි නැත්නම් ඔය වගේ බාල වැඩ කරලා හම්බ කරන්න බෑ මිනිස්සු හෙන ගහනවා පාරේ යනකොට පාරේ යන්නත් එපා ඔය වගේ බාල වැඩ කරලා මොකද සබාව දහමක් තියෙනවා සබාව දහමෙන් දඬුවම් කරනවා පාරේ යනකොට ලයිට් කරනවා කරේ ඔළුවට කඩාගෙන වැටෙනවා ඒක තමයි ඇත්ත කතන්දරේ ඒ වගේ බාල වැඩ කරන්න එපා ඩිවයින් කරන පේජ් එක කරන දෙවිනි හරි පේජ් එක කරන ඒ ඇඩ්මින්ට හරි ඕනට හරි මම කියනවා ප්‍රියාන් මැනිකෝගේ වටන්න බෑ ඔයාලට කවුරු හරි කියන්නේ නැති ඔය කරන්න කියලා ඒකයි මගේ පේජ් account එක හැක් කරලා ඒ මගේ ගෑනළමයත් එක්ක ඉන්න ෆොටෝ එක අරගෙන දාලා තියෙන්නේ නමුත් ඕ වගේම ප්‍රියාන් මැනිකෝ වටන්න බෑ ප්‍රියාන් මැනික ඔතන ඇත්තෙත් නෑ මම මගේ ගමන ඇවිල්ලා තින්නේ හරි විදියට කාගේවත් සත පහක් එකතු කරලා නෑ කාගේවත් එහෙම මං හිඟා කාලා නෑ කාගේවත් හොරකම් කරලා නෑ මම එක එක අනෙක් කාරණාව කියනවා ඔය එක එක ගෑනළමෙක්වත් ඔප්පු කරන්න පුළුවන් නම් මම එක ගෑනළමෙකුටවත් අයුතු යෝජනාවක් කරලා තියෙනවා කියලා මට ඔප්පු කරලා පෙන්නන්න අයුතු යෝජනාවක් බලහත්කාර යෝජනාවක් බලහත්කාරයෙන්
අඩුතරමින් මම හාදුවක්වත් කිස්සයක්වත් දීලා තියෙනවා නම් ඔය කිසිම කෙනෙකුට කියන්න මම බිලියනයක තෑග්ගක් දෙනවා මම ඔය ඔය කෙනෙකුට බලෙන් මම කිසිම කෙනෙකුට කරලා තියෙන මගේ ගැලමෙත් එක්ක මම යාළු වෙලා ඉන්න කාලේ සිප්ප වලඳ කියන්නේ ඒක නොකරනවා නම් මම නපුංසක වෙන්න ඕන. එහෙම විය යුතු දේවල් ඒවා. ඔය ඩිවයින් කරන පේජ් එක කරන මිනිස්සු නපුංසකෙක් වුණාට මට කරන දෙයක් නැහැ. මම නපුංසක නැහැනේ. ඒකයි අර අර ඒ පේජ් ෆොටෝස් වල ඉන්න නංගිලට කියනවා මම බය වෙන්න එපා සහෝදර අක්කලට නංගිලට කියනවා බය වෙන්න එපා මේ වගේ නපුංසක කරාට ඔයාලා මිනිස්සු ඔයාලා මට ආදරය කරන මිනිස්සු මම ඔයාලත් එක්ක ඉන්නවා. ඒකයි ඈ. එහෙනම් සුභානාගතයක් සුභගාම මගේ හැම යාළුවන්ට. මම අර ඩිවයින් කරන පේජ් එක කරන කෙනාටම කියනවා ආයෙමත් කියනවා ඔය වගේ බාල වැඩ කරන රිය හොඳයි පාරේ ඉඟා ගන්න කියන එක. ඒක නම්බුකාරයි ඈ. මම ප්‍රියන් මණික් හැම කෙනාටම තෙරුවන් සරණයි.